laksganang hinabalala laksganang perumpurala kutiganang hambakarala hitiyadana javi gata sapratin vehesa vela hita satutin miyalu vela කල කාමරවල ජීවිත උණු සුමක් නැතිව කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ කල කාමරවල ජීවිත උණු සුමක් නැතිව කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ මිල්ටන් කියලා ගැහුවාම එනවද? මිල්ටන්ලා කී දෙනෙක් ඉන්නවද ලෝකේ? මිල්ටන් කවුද කියලා ගහන්න ඕනේ. මිල්ටන් මිල්ටන් මොකද? ආ මිල්ටන් පුෂ්ප කුමාර පෙරේරා. ඉතින් ගහන්න. ඉංග්‍රීසියෙන්? නැද සිංහලෙන් ඈ. බලමු. මිල්ටන්. I L Milton T I N Milton tin nemeida ban turn ne mil t t salito menna ban milton kiyala gehuwa me enna to giyak kawa salito me මිල්ටන් කියලා සුද්දෙකුත් ඉන්නවනේ බා. ඒක තමයි ගිවේ මුළු නමම ගහන්න කියලා. අහන්නේ නැහැ ඉතින් පණ්ඩිතයිනේ. හරි හරි මං එන සම්පූර්ණ නම ගහලා බලන්නම්කො. මිල් අක්කේ මේ මං ගෙදර ගිහින් එන්න කියලා. මේ හදිසියෙම මේ තාත්තා ටික සනීප මදිලු. සමහරට මං ආයෙ නැති වෙයි. ආයේ නැති වෙයි මේ ඒක දැම්ම කියන්න බෑ කි සිටුේෂන් එක අනුව තමයි මම යන්න සලිතෝ මං ගිහින් යන්න සලිතෝ අක්කා එන්නේ නැහැ කියලා කියන්නේ නෑ නෑ නැත්තෙම නැහැ මට පරක්කුණා මම යන්න සලිත මං ගිහින් යන්න
ඔය නංගි යන දුකට එයාට කියන්නකෝ මං ගියා කියලා මං ගිහින් එන්න කියලා මන් දුන්න දුරකතන අංකයට අමතලා කියන්න පුළුවන්. තේරුණානේ? මේ උඹලගේ අන්තිම chance එක. හරි? එහෙනම් තිරුවන් සරණයි. මගුලක් නොදපා අන්න මන්ත්‍රීකරේ වත්තට විල්ලා දන්නව රංජයි දන්නව අනේ මම හන්දියට පොඩ්ඩක් දානවද රංජයි මම වත්ති යනවා වත්ති ගෙනම ඔප්පොට සිරි ලොකු දෙයක් කෙන්නම් ගියා පට්ට ලොකු දෙයක් අනේ රංජයි මාව හන්දියට දානවද පොඩ්ඩක් වයිදියෝ දහු වෙන්න පුළුවන් අරගෙන නගින්න ඉතින් ඒක නෙමේ ඔවත් වත්තෙන් යන්න මේ ඉඳපා හරි මම යන්නේක මම යන්නම් ඔයා දැන් එවිලා නගින්න කොහෙද මේ යන්නේ මේ මම මේ නංගියව පොඩ මේ මගඩ දාලෙන් යනවා අනේ මට පොඩි හදිස්සියක් අක්කේ ඒක අනේ ඇත්තද හා නංගිය මේ උඹ ටක් ගාලා ගිහිල්ලා නෝ මේ හදිස්සියට ගන්නේ මේ ආද කියන්නකෝ රංජි අයියේ ඔය පස්සේ කතා කරගෙන පුළුවන් නෑනේ දැන් යන් මට පරක්කුයි අරුණ නංගියා මේ මම ටක් ගාලා එනවා ආද කියන්නකෝ සුදු මොකෝ මිනිස්සයෝ මේ කෝර කෙල්ල මොන කෙල්ල මේ ඒ කෙල්ලට යන්න දෙන්න එපා ඒ කෙල්ලට ගිහිල්ලා කියනවා අපි ආර්ය ශීලයව බෝඩ් කරගන්න තිබ්බ අදාස අත්හැරියා කියලා අපි කොහොමත් ඌව මේ බෝඩ් කරගන්නේ නෑනේ දැන් ඌව කොහොමත් බෝඩ් කරගන්න වෙන්නේ නෑ තමුසේ ගිහිල්ලා කියනවා හම්බෙන රුපියල් 8000 ඇති නවතින්න කියලා දැන් ඉතින් කියන්න කෙනෙක් නෑ ඔයි කෙල්ල ගියා තාතර සනීප නැහැ කියලා යන්න ගිහින් විනාඩි දෙකකින් තුනෙන් ලෑස්ති වෙලත් ගියා. ඒ ගියේ අපව වෙන්නනේ. සමහර විට ආයෙ එන්නේ නැහැ කියලා කිව්වා. නැහැ කිව්වා?
ඔය සිටුේෂන් එක බලලා තමයි මේනවයි කිව්වේ. මොන සිටුේෂන් එකක්ද ඔයි? තමුසෙට තිබුණේ ඒකෙලට ඉන්න කියන්නනේ. මං කොහොමද යන්න හදන කෙල්ල නවතින්නේ කියලා කියන්නේ? විකාර කියවන්නේ තු ඉන්නවා. තමුසේ ගම කාලානේ ඔයි. ඇයි? ඇයි කියන්නේ දැන් ආර්ය ශීලිය බෝඩ් කරගන්න වෙන්නේ නැහැ. තමුසෙට තිබුණේ කතා කරලා ඒකෝ තියාගන්නනේ. ආර්ය ශීලියම නම් කොහොමත් මෙහෙ නවත්ත ගන්නනේ. තමුසෙට තියා ආර්ය ශීලයාගේ ගෑණිටවත් ඌව තියාගන්න වෙන්නේ නැහැ. තමුසෙ දන්නවද? ආර්ය ශීලයා මැරිලා. මැරිලා? මැරිලා නෙමෙයි ඔයි. මරලා. මරලා? කවුද මරලා තියන්නේ? මන් දන්නේ කොහමද ඔයි? ඒක තමයි දැන් ඔය හොයන්නේ. බලනවා. අපි ඔලුබක්ක කඩයක් දැම්මුත් ඉපදනේ උන්ට ඔලු නැහැ. ඈ පුදුම රටක් කොයි මේක? මං ආවේ කෙල්ලව තියාගන්න කියන්න. දැන් ඒකෙනුත් වැඩක් නැතුව ගියානේ. මම පොඩක් කොට දාලා බලලා එන්නම්කෝ. මේ මිනිය හොයාගෙනද? ඉන්නවකෝ. මං සියලු පුවත් ටික එකතු කරන් එන්නම්කෝ. කොහොම වුණත් අපි ඉන්නේ අනතුරේක කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. අපරාධ ලින්ක අයියා. මට හිතෙන්නේම ධර්මංකාරයව බදරෙන්ඩ අපිට ඔත්තු දීලා දැම්ම නම් ඉවරයි කියලා. අපි මේ අනවශ්‍ය වැඩක් කරගත්තේ. නෑ. එහෙම කරා නම් උන් අපිව සැක කරනවා. උන් මෙතන ඇවිල්ලා සද්ද දාලා උඹව අරන් ගිහින් උඹට ගහලා මග දාලා ගිය ගමන් උන් පොලිසියට මාට්ටු වෙනවා. ඒ කියන්නේ උන් සැක කරනවා අපි පොලිසියට ඔත්තු දුන්නා කියලා. උන්ට අමතක නෑනේ බං උම්මා උන්ගේ පොට් එකට අරන් ගියා කියලා. මට තේරෙන්නේ නෑ ලින්ගය මොකද කරන්නේ කියලා. මට හිතෙන්නේම අපි මේ අනුන්ගේ පරිප්පු කෑව හොඳ ටෝම ඇති. එහෙම කියන්න එපා බං. මොන ප්‍රශ්න තිබුණත් ලාරා කියන්නේ මගෙත් එක්ක එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයා වගේ එකක්. ඌ මට මොන විදියට සැලකුවත් මං ඌට අවංකයි. ධර්මන්ගේ කේස් එකේ වෙන්නේ ඌට මැරෙන්න වෙන එක. එදාර බුලට් එක පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් ඔබ හිතපන්ක මොකද වෙන්නේ කියලා. හරි හරි දැන් ඔයා මොකද්ද කියන්නේ කියන්නකෝ. කුලේ අපි මේ බිස්නස් එක අතාරිමු. මම මුදලාලිට කියන්නම් මේක කරගෙන යන්න අමාරුයි කියලා. පුළුවන් වුණොත් අපි කී මණියකින් ටිකක් හරි ගන්න බලමු. නැත්තම් ඩිංකයි අපි කැපිලා තව එකෙක්ව දාලා බිස්නස් එක ඇදයි යන්නද? මෙහෙම ගණන් හිලව් නැති බඩුත් එක්ක පිටේ උන් දාගෙන බිස්නස් කරන්න බෑ බං. උන් උන් සෙට් වෙලා මේවා විකුණ ගනි. මොකද මේවා ගණන් කරලා තියන්න පුළුවන් කියන බඩුය. මේ මර යක්කු ටිකක් ඉඳා දෙයිනේ කියලා පටන් ගත්ත බිස්නස් එකකට කියලා උනා අන්තිමට. බිස්නස් වගේද මං ජීවිතේ. මම මේ කල්පනා කරේ පොඩි වෙස් මාරුවක් දාගෙන ටිකක් පැත්තකට වෙලා ඉන්නේ. ආයේ මොකද්ද මාරුව? බලමු. ඔය නිකන් තියෙන රැවුලටයි කොණ්ඩෙටයි මොනවද බං කරන්න බැරි. මට ඉතින් ඒ වාසනාව නැහනේ. මොනවා කළත් මූණ එක වගේ. බත් වාබංකු ටිකක් ලොකු රැවුලා. වවන්නේ දෙයි වැවෙන්න එපා. මෙතන මේ ඉන්න මම බෑග් එක දාලා යන්නේ. මට ගාලේ නෝ රයිට්. දැන් ඩිංකයි අදහෙටම කියනවාද කඩේ බාර දෙනවා කියලා? ඔව්. මම හිතුවේ එහෙම කියන්න. දැන් ඒතර කොහොමද අපි ජීවත් වෙන්නේ? ජීවත් වෙන්න සල්ලි තියෙනවනේ බං. ප්ලේන් ටියක් බොන්න අතේ රුපියල් 10ක් නැතුව හිටියේ මට
දැන් මැරෙනකන් ජීවත් වෙන්න සල්ලි තියෙනවා හැබැයි ඉතින් වැඩි අනම්මනක් නැතුව වත්තේ කාමරියම තමයි ඉන්න වෙන්නේ වෙස් මාරු කරගෙන ඩෙන්ටිටියක් හදාගෙන මේ බිස්නස් එක පටන් ගත්තේ එහෙම ජීවත් වෙන්න බැරි හින්දානේ ඩිංගයියේ එක අතකට ඒ ජීවිතේ සැපයි බං කණේ එක විතරයි ප්‍රශ්න කර තිබුණේ දැන් ඉතින් සල්ලි අමුණා විතරයි ඒ තරමටම ප්‍රශ්නත් අම්මුණා විතරයි මං ඇතුළට ගියට කමක් නැහැ නේ එපා මං අහලා ඉන්නම් මේ මට ලොකු හදිස්සියක් කියන්න අනේ නෑ නෑ එහෙම ගැටලුවක් නෙමෙයි මුදලාලි නෑ නෑ මේකයි අපි මේ තාත්තා සනීප වෙලා මට ඉතින් ටික දවසකට ගමේ යන්න වෙනවා ඔව්ෝ නතර වෙන්න නෑනේ මුදලාලි අපේ අක්කත් ලංකාවේ නෙමෙයි ඉන්නේ ඔව් ඉතින් මම විතරයි ඉන්නේ මට තමයි තාත්තා බලා ගන්න වෙලා තියෙන්නේ නෑ නෑ බිස්නස් නම් ප්‍රශ්නයක් නෑ ඒක ගැටලුවක් නෑ ඉතින් මට මේක දැන් කරගෙන යන්න බැයි නම් මොකද කරන්නේ ඔව් නෑ මුදලාලි මෙහෙමයි මුදලායිට කීවැණික එකපාර දෙන්න බැයි නම් මට ටික ටික දෙන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඕ ඕ නෑ නෑ මුදලාලි නෑ මට බිස්නස් ප්‍රශ්නයක් නෙමේ. ඒත් ඉතින් මට මේක කරගෙන යන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙන මේ තාත්තා කේස් එකේ හින්දා. ඕ ආහා හරි හා හා හරි හරි මේ මුදලාලි මම මුදලාට කෝල් එකක් ගන්නද? මට මේ හදිස්සියක් මේ ඔය කෙනෙක් ඇවිල්ලා ඉන්නවා අනේ නෑ නෑ මම ගන්නවා කියන ප්‍රශ්නයක් නෙමෙයි ඔව් ඔව් මම ගන්නම් කෝල් එක හරි මුදල් හරි හරි මොකද බං අතපය දාන්නේ අර කෙල්ල අනේ ඒක ඇවි මොන කෙල්ලද අර එදා මෙහෙ ඇවිල්ලා අර කේස් උනේ අර අර මුල්ලු තලේ අංජලි දැන් දාවේ දෙයෝ වගේ ඇවිත් එකපාරම කටතද කරලා ඇහුවානේ මේ ධර්මන් ගෙවුන් ඉන්නවාද जीवित अपे जीवित बगिल डबल आगा नहीं भले मैं तब मुकाद किया नहीं ना कि हेलो अरुण नंगिया हाउ आर यू यू आर लवली बॉया यू आर लवली बॉया रंजिया कम इन ओपन द डोर
මට ඇත්තම හරි දුකයි තාත්තේ. ඒ වගේ මට බයයි. කොහොමද මෙහෙම දේවල් වෙන්නේ මට අදා ගන්නවත් බෑ. ඇයි අනික මෙහෙම දෙයක් කළේ? ආ ඒ සර් අපේ සලුන් එකේ වැඩට ඉන්න කෙල්ලනේ. හැබැයි ඉතින් සලුන් එකට නම් බල්ලෙක්වත් වෙන්නේ නැහැ. උදේ ඉඳලා හවස වෙනකන් දෙන්නට දෙන්න මේකප් දා ගන්න එක තමයි කරන්නේ. मुख हाँ